මමනම් යෝජනා කරන්නේ තවිත් නමින් තියෙන සියලුම සංවිධාන තහනම් කළ යුතුයි. තවිත් සංවිධානය සමග මේ ක්‍රියාකාරකම් කරන හැම සංවිධානයක්ම ඇත්ත වශයෙන් අන්තවාදී අදහස් දරන අවියයුද ගත්තේ නැති වුණත් අන්තවාදී අදහස් දරන අය. අපි යෝජනාවක් ඉදිරියට කරන ආණ්ඩුවට කරුණාකරලා විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න මේ සිද්ධියට අදාළ වුණ සියලු පාර්ශ්වයන්ට දනුවම් කිරීම සඳහා. ඉතාම ඉක්මනින් නඩු අහලා මේ අයට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ටික ගත යුතුයි. අපි ආණ්ඩුවට කියන්න කැමතියි කරුණාකරලා මේ විනාශය නතර කරගන්න උවමනා නම්, ජාතීන් අතර එකමුතුකම ඇති කරගන්න උවමනා නම් කරුණාකරලා නැවත මිශ්‍ර පාසල් ක්‍රමය මේ රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන්න. මේක තමයි අද වැදගත්ම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයන්ටත් මෙවැනි ත්‍රස්තවාදයක් මැඩලීම සඳහා අවශ්‍ය ශක්තිය, දැනුම, උවමනාව තියෙන බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක මං හිතන්නේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්. දැන් අපිට තියෙන ප්‍රමුඛතාවය තමයි මේ තත්වයෙන් රට මුදවා ගැනීම. අපි ඒ සඳහා කටයුතු කරමු කියලා යෝජනා කරමින්. මොකද්ද මේ ත්‍රස්තවාදය කොහෙන්ද පැතිරලා තියෙන්නේ, කොහොමද ව්‍යාප්ති වෙලා තියෙන්නේ, මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකවත් හරියට අඳුරගන්නේ නැතුව කියවන කණ්ඩායමක් අපේ ඉන්නවා. ඒක හරිම වැරදි. මේක හරි තක්සේරුවට ගත්තේ නැත්නම් මේක පරාජය කරන්න බෑ. අතිගරු ජනාධිපතිතුමාට අද මුළු ලෝක ප්‍රජායම ශක්තිය ලැබිලා තියෙනවා. සමහර අය හිතන් ඉන්නවා ඒ අයට පුළුවන් මේක නැති කරන්න අවශ්‍ය පසුබිම හදන්න කියලා. මේක දඩයම් කරගෙන දේශපාලනය කරන්න එපා. මේක සම්පූර්ණම පාලනය කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන් දැනකට අපි එන්න ඕනකම තියෙනවා.